ඒ දහස්සේ පාඩන් ප්‍රතිශහත දහසය තුුණ අභ්‍යාසි කරන්න යන්නේ සංයුක්තනු පාතව ඇන්ඩුවෝනි. එක්තර පොහරඒ එක නයිට් ්‍රිජන් හා පොස්පරස් සතරානු පාසේ පාට තුනයි කියල දීර තියනු. පොස්පරස්සාහ පඩාසියම් මතරානු පාතේ හයට එකකයි කියලදීල තිනවා. අපි න යිට ජ් පස්පරස් පොඩාසියම් මතරු පාතේ. මේකද මේ මද ලියන එක තියෙනවානනි මදලියනෙක් මේ දෙකේම තියනෙක වන්නඩුවෝනි. පලන්ඩ දෙකේම තියනෙ පොස් පරස්න එන්න මැදලිය න්නඕන පස් පරස්. එම නැත්තම් වරදිනවා දැන් ලියමු පාට තුනනි තියෙන්න්නේ නයිීජන්න පොස්පර සතරණු පාතය පාට තුන මේ විදිර පළවෙනි පෙලි ලිය නො එක හිළඟට පොස්පරසා පොට ඇසියම් අතරන්ු පාතය හයට එක එක අපි දෙවැනි පේලිය ලියනවා තැම් මේක තුනමතරණු පාසය සංයුක්තන පාතය ව්ඩුවන එතු මැද හිලක්කම සමාන කර ගණ්ඩෝනි දෙකීම කද සමාන කරන්න ලේසිමකමින් මේ තුනත් හයකරොත් දෙකම සමානුව වානි තුනහය කරන්න පුළුවන්නේ තුන හය කරන්න කියෙන්ද ගුණ කරන්න ඕඩ දෙකයි. ඒ ගුණ කරන දෙකෙන් ඒකට සම්බන්ධ මේකත් ඉතිරි පදෙත් ගුණ කරනවා මේවා ගුණ කරන්න යන්නේ නැහැ තු මේ කන දෙකෙන් ගුණරන ඒකට සම්බන් ඉතිරි පදෙත් ගුණ කරන්න ඕනනි මේවා ගුණ කරන්න ය නැහැ දෑ අපි බලමු පස්සරක් දෙක දායයි මේ අටින්ම ලියාගන්නවා දාහය අුපාත ලකුණ දානවා මෙතර තුමාරද් දෙක හයයි උඩත් අතා යටත්තා ඇත කුට සමාන වෙනවා මෙතන එක ගුණවෙන්න නෙ එකයි තුර සංගුක්ත අනුපාතයවෙන්න මේ විදිරෙන්නේ දායට හයට එක දු තේරුම් ග්ඩෝනේ මැද ලියන් ඩෝන මේ දෙකේම තියෙන වචනේ මැද එක සමාන කර ගණ්ඩෝනි එතුරන්න සංගුක්ත අනුපාතය ලැබෙනවා නටන් ොස් ස ප ඩ සිිය මතරණු පපාතේ දායට හයට එකයි. බෙහෙත්තෙල් එක තියෙන තෙල් වර්ගතියනවා, පොල්තෙල් හා තලතෙල්ල අතරණුපාතෙ පහට දෙකයිෙල්ල දිී තියනවා. තල තෙල් හා කොහම ෙල්ල අතරනු පාතේ තුනට එකකයි කියල්ලා දදිල තියනවා. මේ එකක සංයුපතනුපාතෙ ගොඩනගඩ කියනවා. දෙකේම තියන වචන බලනවා දෙකේම තියනෙ තලතෙල්නිි එනම් තලතෙල් මැද්දර දාන්ඩෝනිි. මේවත්තෙල ියන පොල්තෙල්. මේ පත්තිලියේ නොමක්ද කොහොම්ඹතෙල් දුර සංගුප්ත අනුපාති හදාගන්න පුළුවන් පොල්තෙල් හා තලතෙල් අතරනුපාතය පහ අනුපාත දෙක කියල දීල තියෙන්නේ තලතෙල් හා කොහොඹ තෙල් අතරු පාතෙ තුුණ අනුපාත එක කියල දීර තියෙනවා තැම් මැද ලක්කම සමාන කරගන්න ෝනී තුුණ කරන්නත් බෑ තුුණ දෙක කරන්නත් බැහැබැයි දෙකම හය කරන්න පුළුවන්නේ. හරි හයම් බෙදෙනවාන දෙකම හයකරොස් සමාන වෙනවා. තින් දෙක හය කරන්න තුනෙෙන් ගුණ කරනවා. මේ පදේ තුනෙෙන් ගුණ කොත් ඒකට සම්බධ ඉතිරි පදෙත් තුනෙෙන් ගුණ ෙන්ඩෝන ක මේ පදෙ තුනෙෙන් ගුණ වෙන්ඩෝනි. දුමිත්‍ර හය වෙනවානි මේ ආයක කරන්න කියද ගුණ කරන්නේ දෙකයි. තුමරක් දෙක හයයි මේක දෙකෙන් ගුණොත් ඒකට සම්බන්ධ ඉතිරිපදෙත්කෙන් ගුණ කරන්න ඩෝනි බාු ද හය නො දෙවරක් තුුණ හයයින ැදට හයනවා මෙදර තුමාරක් පා පහළවයි මෙතර දෙවරක් එක දෙකයි එතුට සංයුප්ත අනුපාතයනවා පොල්තෙල් තැලතෙල්ලා කොහොම තෙල් අතර සංයුක්තනු පාතයනවා පහලවට හයට දෙකයි කියලා. තුවැනි ප්‍රශ්නයට යනවා ගෝයිපලකින් හරකුන් හා එලුවන් ගණ අතරණුපාතය හතරට තුනයි කිය තියෙනවා හරකුන් හා කුකුලන් අතරන් පාද එකකට හතායි කියලා දීන තියෙනවා ත සංයුක්ත අනුපාය ගොඩනගදින් දෙකේම තියන වචන ඉස්සර මැදෙල් ලියන්න ඕනි දෙකේම තියන වචන මැදල්ලියන්නඕ න හරකුන් කියක මැදෙල් ලිය වඩෝනි. නත්තා වැරදි හරකුන් දෙකේම තියනවා නහරුන් මැද්දල් ලියේ වෙන්ඩෝනි ලාට මේකේල්ුවන් තියෙන එක ඉස්සරයින් ලියමු ල මේ තියෙන කුකුලන්න එක පස්සෙන් ඩියන. න්න මේ එක දාදී අනපාේ දාාදීම් ප්‍රේශම් වෙන්ඩුවෝනිි හරකුන් හතරට එලුවන්තුනයි එනම් මෙතන හරකුණන් ඉන්න මෙතන මෙතන හතර ලියවෙඩෝන හරකුන් ඉන්න තැන එලුවන් ඉන්න තැන තුන ලිය වෙන්ඩෝනිි. හරි හරුන් හරට එලුවන් තුන හරකුන් මැද්‍ය දාාවිද හරකුන් මෙතන එ හතර මෙතන එලුවන් මෙතන ද පින්ද තුන මෙතන. ඉන දෙවැනි එකේ හරකුන් දෙකට කුකුලාන් හතයි එකන හරකුන් මෙතනවැනි දෙකයි කුකුලාන් හතයි. සංගක්තාාන පාතය ගොඩන ගත්්දිී මේක සමාන කරන්ඩ පෑ මැදේ එක මෙතන හතර තියෙනවා මේ දෙක දෙකෙන් ගුණකරොත් අතර වෙනවා එ මේක දෙකෙන් ගුණ කරනවා ඒක දෙකෙන් ගුණකරත් ඒක සම්බන්ධි තියක දෙගෙන් ගුණ කරන්නදුවනි. මේක ගුණවෙන්නේ නැහැ මොකද මේක ගුණ කරන්න ඇති නිසා එනම් මෙතන එන්න තුනමයි මෙතන දෙවරද දෙක හතරයි දෙකේම හතරෙනවානි මෙතන අත්වරද් දෙක දා හතරයි. අ සංයුක්තන පාතියන්නේ තුනට හතරට දාහතර කියලා තුර මේේගේ මුළු කොටස් ාන හොයන්න්න පුළුවන් මුළු කොටස් ගන්නන කියන්නේ මේටි එකතු කරමන මු කොටස්ග. ඒක එුවන් කොටස් තුනයි හරකුන් කොටස් හතරයි කුකලාන් කොටස් දාහතරයි මටික එකතු කරොත් මුළු කොටස් ගානයවා තුන දන හතර දන දාතර තුර මුළු කොටස් ාන නෝ විසය එකයි කියර තුනයි හතරයි හතයි හතයි දාාතර විසියකයි මුළු කොටස් ගාන සි එකයි. මේ විදර තමා සංයුක්තනුපාතය හොල මුළු කොටස් ගණන හොයන්නේ මුළු කොට ගන හොයනව ඉතිරි සත්තු ගාන ොහන්ඩ. ගොයිපල සිටන මුළු සතුන් ගානක සිය පායිනං. හරක් ගාන වැෙන්ද ෙනන ල්ුන්ගාන වැන්ි කෙනනකුළන් ගාන යන් කියෙන රක් ගාන කොඳද වය හරකුන් බාගෝ වනවා. බාගේක යටදාන මුළු ගාලන එන මුළු කොටස් ගාන විසිය එකයි. උඩ ඉන්න හරක්ගාන හරක් මැද්දේ. ැද්ද යෙන හතරයි. එන හරක් බාගේ විසියකෙන් හතරයි දැන් හරකුන් ගණ නොහොයන්ඩ මුළු සත්තුගාන එකසිය පහයිනි. එකසිය පහ මේ බාගෙන් ගුණ කරන්න ඕනි දෙක විසියකෙන් හතරෙන් ගුණ කරන්න දෝනි. එකසිය පහට විසයකයෝ පහක් තියනවා ඒ පාතරෙන් ගුණරා හරි න ඇකැේ පතරෙන් ගුණල විසියකෙන් බෙදුවත් තරි න ැ එකකසිය ප විෂයකෙන් බදුව පහයි පාතරෙන් ගුණ කරම විස්සයි මේ සුළු කරහමෙනව විස්සයි කියලා. න හරක් ගාන විශස්සයි කොයිපලේ ඉන්න. එල්ුවන් ගන එල්ුවන් බාගගේ හොයන්ඩෝනි යටදාන මුළු කොටස් ගාන මුළු කොටස් ගාන විසියි එුවෝ ඉන්න කොටස් තුනයි එනම් විසියකෙන් තුනයි. මුළු කොටස් ගාන වියයි එලුව කොටස් තුනයි. එලුවන් බාග විසියකෙන් තුනයි. එලුවන් ගාන හොන්ඩ මුලු සත්තු ගාන එකසිය පායි කියලා දිලතිනවා ඒ විශයකෙන් තුනෙෙන් ගුණ කරන් ඩෝන අපි කීව විසේකටකසිය පාහට විසියකේව භාක්තියනවා. එම් පහතුනෙන් ගුණ කරනන්න හරි. නැදැ පාතුනෙන් ගුණන ක න උත්තර වියෙන් පෙ දන්න එතකොටත් වෙනවා උත්තරෙන්න පහළවයි එලෝ ඉන්න පහලබයි. ලන්න කුකුලන් ගාන කුකුල්ලු බාගෙ හොයන්ඩුවනී බාග කියෙනන කොච්තරක්කි නවාති කියල මුලු ගාන විසියකයි ඒක ඉරට දාන්නේ. කුකුලන් දා හතරක්කි නො මේ අසංය උත්තන්න පාත අනුව. එ කුල්ලු බාග විසියකෙන් දා හතරයි විසියකෙන් දාහතරක් කුකුල්ලු ඉන්නවා. <laughs> <laughs> ු සත්තු ා එකසිය පහයින එකසිය පහන් විසයකෙන් දාාතරක්කයන් හද කියලා බල නොනේ එතවට එකසි පහ වියකෙන් බදල ධාතරනෙන් ගුණරත්තර එකසිය පදාාතනෙන් ගුණ කල විසියකෙන් බෙදවත්තරරි උත්තරනවා හැත්තෑවයි කියලා ගොයි පලේ කුල්ු හැත්තවක්කින්නවා නකුල්ල හත්තවයි හරක් විසයි එලුවෝ පහළවයි සේරමකසිය පාක් කියනවාන එනම් උත්තරේ හරි මෙන මේ විදර තමාපී සංයුක්තනුපාතේ ගොඩනැගුවා ගොඩ නගලා එක් එෙක් සත්තු ගානය හවා සත්තුන්ගේ බාගෙන් ගුණ කල්ලා මුරු සත්තු ගාන. හතරයි ප්‍රශ්නයනවා එක්තරා ගමක පවුල්. සිංහලා දෙම පවුල් අතරන් පාතේ පහට තුනලු, දෙමලා මුස්ලින් පවුල් අතරණපාතේ හතරටකළු. සිංහල දෙමලා මුස්ලිම් පවුල් අතර සංයුපතානු පාතය වන්නකෙනවා. න සිංහලා දෙමලා අතරණුපාතය පහටතුන්නේ මුලින්මදාගන්නෙ පහටතුන්න. දෙමල් හා ස්ලේ මතරන්ු පාතය හතරට කනේ දෙවැනි නිරදාගන්නවා හතරට එක දැන් සංයුපත අනුපාතය ගොන ගණඩනේ මැද සමාන කරගණ්ඩෝනි මෙතර තුන මෙතන හතර ඉන් තුනයි හතරයි නොයි බෙදන කඩා දොළහනි එහම් මැද දොලා කරාන්න හරි දෙකම දොලා කරන්න පුළුවන් තුන ොලා කරන්න අහතරෙන් ගුණ කර්ඩෝනේ මේ කාතරෙන් ගුණ කරොත් මේක සම්බන්ධ තිරිකත් අතර ග කරන්නඩන. හතර දොලා කරන්න තුනින් ගුණ කර්ඩන එක ො තුන ගුණ කොත් එක සම්බද තිරි අනිතකත් තුනනි ගුණ කර්ඩ. මෙදනවා තුං අරක් කතර දොහයි මෙතන නවා එක්කරක් තුන තුනයි මෙතනවා හතර ර්පා විස්්සයි. එ මුළු කොටස් ගාන ොන් දෝනම් ේටික එකතු කරාණං හරි මුළු කොටස් ගණන විස්්ස ධන දොළහ දන තුන සේර වෙනවා විස්්සයි දොයි ති දෙකයි තිස් දෙක තුන තිස් පහයි. මුළුොටස් ගානය නගෙනවා ාගන මෙන්න මේ දතම සංයුක්තන පාති ගන්නේ තුර මේක දෙකේම තිබුණු වචනය දෙමලනේ එතුකට දෙමල තම මැද්දලියන්නේ දෙකන් තියන වචනේ මැද්දෙලීව ඉතිර වචනදක ද පැත්ත දැම්ම අනුපාතයේ මේ විදර දාළ සංයුක්තන් පතේ හෙවවා. ඉලාට හනුව ගමේ සිටින සිංහල පවුල් ගාන හැටයිරු ඉතිරි පවල් ගන හවැන්ඩි කියරන මේක ලේසිීම ක්‍රමේ තමයි මේ අනුපාතය ලියාගම සිංහල දෙමල බස්ලිම් විස්සට දොලහට තුනයිනි විසර දො හට තුනයි මෙතන ලියාගත්ත. සිංහල පවුල්ගාන හැටයිලු එන හැටවෙන්නේ කීයෙන් ගුණ වෙලාද මේක තුනෙන් ගුණ වෙලා ඒ අනුපාතම මේ සේරම ගුණ කරන්ඩුවනි මේකත් තුනෙන් ගුණ කරනවා දොලා තුනෙන් ගුණ කරම් තිස්සයයි මේකත් තුනෙන් ගුණ කරනවා තුන තුනෙෙන් ගුණ කරාම නවයයි සිංහල පවල් ගන හැටක් ද ම පවල් ගාන තිිසයක්ක් වෙන්ඩෝන ස්ලිම් ල් ගන නවයක් වෙන් ඩෝනිි. අප නාලාල තියන දෙම පවල්ගන සිංහල පවල් ගන හැකිලා ීර තියෙනවාන. දෙමළ පවල් ගාන චිසයි මුස්ලිම් පවල් ගාන නොවයයි මේක තමා ලේසිම ක්‍රම නත ාවව කරමයක් තියෙනවා මේ හැටකියන්න කොටස් විස්සකාගේ ඇතුර එක කොටසක ොහ ගන්න පුළුවන්. එක කොටසකාගේ හයාගන්න පුළුවන්. කොටස් විස්සක් කියයන්න හැටයිනං එක කොටසකොයන්ට හැට විස්සේෙන් බෙදනො ඇතුර එක කොටසක්ෙන තුනයි කියලා. එහනම් දෙමල පවල් කොටස් දොල හනම් තුන දොලයංගුණ කරන්නෙකොට තිස්සායනවා. මුස්ලිම් පවල් ගානවායන්ඩ කොටස් තුනයි තියන්නේ එක කොටසත් තුන යන තුන තුනෙන් ගුණ කරම නවේනවා. එවිදි රත්තුවහන්ඩ පුළුවන් විදිිය ලේසි. පස්සනක ව්‍යාපාරක ලාබ බෙදා ගත්තු ඇටි තියෙනවා. පියදසන් නසීර් අතරාණුපාතය පාට යයි සාමිනාදනා නසීර අතරන්නුපාතය හතරට පායි දෙකේව තියන වචන තම මැද්දිලියන්නේෙ නසීරණය දෙකීම තියන්නේ එනම් මද්දිලියන්න්න ඕන නසීර් අනුපාත ලකුණ දානවා එනම් මේ පැත්ත දාන්න ඕන පියදස මේ පැත දාන්න ඕනේ ස්වාමිනාදන ඉතිරි වචන ස්වාමිනාදන්නේ මේ පරිස්සමට දාණ්ඩුව අනුා ාද පියදාසහ නසීරත අඩුාත පාටායයි ඒක නහරි මෙතන පියදස මෙතන නසීර පලවෙනි පේරිය පාඨහය කළ පළවෙනි තීරයෙ ලියාගන මේ එකක මෙහම. දෙවනි පේලිය මේකන ලියන්්ඩුවනනි මේක නසීරග පහයි සාමිනාදයන්ගේ හතර එන නසීරන්නේ මෙතන සාමිනාදෙන් ඉන්නේ මෙතන. එ නසීරන්නතාන්ට පාලිියන්්ඩුව නසීර වචන තියන්තන්ට පාලියන්ඩුවනි. සාමිනාාද වචනයට හතර තියන්නේ එන්නතන හතර ලියන. සමාන කරගන්නේ පැයි සමාන කරගන්නමකද කරන්නේ හයනු මෙත නැද සමාන කර්ඩුව එකට හයනු පයිහිු දෙදන කුඩාමගගේ තියෙනෙ හවරක් පාතියයි. එනම් හය පයින්ගුණ කරොත් තියයාදනවා පා එංගුණකරොත් තිහැදෙන. එ හය පයින්ගුණ කරනවා මේ පේලිය ඉතිරකත් මේක ගුණ කරන ගානම ගුණ කරන්ඩුවනි. පාගුණ කරන්න කියද හයින් පාරක් අඇත් යහයිනි එතුන මැද සමානයි නොනි පහ එං ගුණකරොත් ඒ පේවයේ ඉතිරිකත් එම ගුණ කරණඩුුව මේ ගුණ කරන එක මේ පෙලි රෙක ගෙනන කර්ඩුන. දැම්බන් හවරක් පාතියයි පස්වරක් අයිතිය මැදට ය එෙනවා දෙකේන සමාන වෙනවා. හතරවරක් අය විසි හතරයි මෙතන පස්වරක්පා විසි පහයි මෙන නො සංගුප්තනු පාතය විසි පාට තිහට විසි හතර කියලා. තැන් කියල තින පියදසට ලබුණ ලාපේරුපියල් විසිදාහයිලු අනික් දෙනට ලැබුණු ලාබවැ්ඩි කෙනවා එක ක්‍රමයක් තම මෙන්න මේ දෙක. එ ේතුන මේ විදරම ලියාගන්න අනුපාතිය තුර විසිපහ අනුපාත තිය අනුපාත විසිහතර තබියදසට විසිදාකම් බෙලා තියෙනවන්නේේ නම් විසිදාමැතරින් දානවා. විසිදා හැදෙන්න්න විසිපා අටසීයෙන් ගුණකරොත්. එනම් මේදකත් අටසයම ගුණවෙන්ඩෝන. තිය අටසයෙන් ගුණ කරාම කියද විසිහාර දාහයි ය අතරත් අට සියෙන් ගුණු ෙන්ඩ න සි්‍ය අතරට සයෙන්ගුණු නම් කියද ධානදස් දෙසීයයි ඇතු සාමිනාදන්ට ලැබිලතියනව රුපියල් ධනවදහස් දෙසියයක් සාමිනාධන් කෙරමීම කරවල එක්කෙනන නසී කියයන ැද දෙක්ෙන අයාට රුපියල් විසිය අතර දාල් ලැබිලා තියෙනවා ඔන්න එක ක්‍රමයක් අනික්‍රමය තමයි පලන්න මෙතර කොට විසි පහන්න තියනෙන විසිපාහ තමයි කොටස් විපා තමයි රුපියල් විසිදාහ කියලා කියන්නේ එක කොටසකාගේ හොයෙනවා කොටස් විසි පහක අගේ තමයි රුපියල් විසිදා කියලා කියන්නේ. ඒකන්නේ පියදසරට කොටස් විසිපයනි ලබිලතියන්න ඒක විසිදා හයි එ එක කොටසකාගේ හොන්ඩ පුළුවන්. ඒක ොහන් විසිදා බෙදන්ඩෝනි විසි පහින්. රුපයාල් අටසියයි කිය එක කොටසක අගේය එහන නසීට කොටස්තිියල් ලැබිලා තියෙනවාන එ නසීට ලැබුණු මුදල හොයන්ට නසිට කොටස්තිියල් ලබි තිෙනඒ කොටස කටසයයි තුො තියා අටසයෙන් ගුණ කරනවා එතුර රුපියල් වි්‍ය අතර එතු රුපියල් විසි අතරදා එනවා අර් පලවෙෙනක ැබෙන මයි ඒඟට වාමි නාදන්ට ලබුණු මුදලසාමීනාද කොටස් විසිාදරල්ලබි ති කොටස කටසීයයි විෂ අතර ගුණ කරන්නඩු නනාට සයෙන් එතුරත්වෙන රුපියල් තානවදස් දෙසයයි මේ ක්‍රම දෙකටම හොයන්න පුළුවන් මෙවිද සංගෘත්තාන පතති ගොඩනගත්දදිින් දෙකේම තියෙන වචන මද න්නුවු නැත එක කොටස කාගේ ඔයලා ங ன அல் சிே முதலா வா அ ரை .